ඊය පාර්ලිමේන්තුවේ මම හොඳ වීරයෙක් දැක්කා. ඔබට හිතේ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන මම මේක කියන්නේ කියලා නැහැ. ඊය පාර්ලිමේන්තුවේ මගේ වීරයා කුමාර වේල්ගම රටක ජාතික ප්‍රශ්නයක් කලමනාකරණය කිරීම සඳහා ආණ්ඩුවක් ගන්න උත්සාහයකට සහය දෙන්නේ කොහොමද කියන කාරණය ඊය කුමාර වේල්ගම හරි ලස්සනට පාර්ලිමේන්තුවේද කිව්වා. මටත් පොඩි ආඩම්බරයක් තියෙනවා කුමාර වේල්ගම මගේ දිස්ත්‍රික්කයේ මිනිසෙක් වීම ගැන. මම සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමාට යෝජනා කරනවා විපක්ෂ නායක දුරේ මේ මොහොතට අදාළ වගකීම සහ ඊට අදාළ මතවාදයේ ඔබට නොවැට හෙන බව තමයි අපිට තේරෙන්නේ. ඒ නිසා පුළුවන් නම් විපක්ෂ නායකකම කුමාර වේල්ගමට දෙන්න කියලා තමයි මට යෝජනා කරන්න වෙන්නේ. මොකද මේ මොහොත ඉතාම අවදානම් සහගත ඉතාම සංකීර්ණ ආර්ථික අර්බුදයක පැටලිච්ච මොහොතක්. ඒකට හේතු පිළිබඳ මට එක විග්‍රහයක් ඇති තව කෙනෙක්ට වෙන විග්‍රහයක් ඇති. හේතුව කුමක් වුවත් අපි ඉන්නේ අර්බුදයක. අර්බුදයක් පැමිණි සැනින් අපිට තියෙන යුතුයකම අර්බුදයෙන් අත්මිදීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කොට එය අකුරට අනුගමනය කරමින් ඉස්සරහට යෑම. මම විශ්වාස කරනවා වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ ආණ්ඩුව මේ ඉටු කරමින් ඉන්නේ ඒක කියලා. ඊ අනුර කුමාර සහෝදරයා නම් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. එතුමාගේ අනෙක් මන්ත්‍රීවරුත් මම දැක්කේ නැහැ මම ඉන්න වෙලාවේ නම් පාර්ලිමේන්තුවේ ඉන්නවවත්. නමුත් මම දැක්කා වුන් බාහිර දේශපාලන වේදිකාය තුල ඉඳලා IMF මේ ණය පහසුකම් පිළිබඳව උන්ගේ මතය ප්‍රකාශ කරනවා. අනුර කුමාර සහෝදරයා යන යන හැම වේදිකාවකම පසුගිය පැය කිහිපය ඇතුලේ ප්‍රශ්න කළ කාරණාව තමයි ණයක් ගත්තාම ඒ රතිඤ්ඤපත්තු කරන්න කියලා. මතු පිටින් බැලුවාම තර්කයක් විදිහට ඉතාම ආකර්ෂණීයයි. ණයක් ගත්තාම රතිඤ්ඤ දාන්න තරම් අපි හිඟමන්ට වැටිලා වගේ හැංගීම්බර මහජනයාගේ යම් මට්ටමක ප්‍රාථමික දේශපාලන සිතුවිලි අවුස්සන්න ඒ කතාව හොඳයි. ਉਹ කොහොමත් කරමින් ඉන්නේ ප්‍රසස්ස සම්භාවනීය අනාගත දේශපාලන ගමනක් නෙවෙයි. ඒ මොහොතට අදාළ ඒ මොහොතේ වැඩිම අත්පුඩිය වදින වෛරය මතු කරන්න පුළුවන් හොඳම කතාව කියන එක තමයි ਉਹ කොහොමත් කරමින් ඉන්නේ. අනුර කුමාර සහෝදරයා හරි එකතකින් ණය ගත්තාම රතිඤ්ඤ දාන්න ඕනේ තමයි. හැබැයි මේක කාගෙන් හරි ගිහිල්ලා ගිනි පොලියට ණයක් කරගෙන ඇවිල්ලා දේශපාලන වශයෙන් ආතල් එකක් ගන්න හදන අවස්ථාවක් නෙවෙයි. මේ ජාත්‍යන්තරයට ගිහිල්ලා බිල් ගේට්ස් ගෙන් හරි වොරන් බෆට් ගෙන් හරි ගිනි පොලියට ණයක් කරගෙන ආව නෙවෙයි. අපි මේ ගියේ එක්සත් ජාතීන්ගේ රටවල් අතරින් සමාජික රටවල් 189ක් කොසෝවෝ රාජ්‍යයත් එක්ක සමස්ත රාජ්‍යයන් 190ක් සමාජිකත්වයේ දරන මේ ලෝකේ තියෙන සියලු දෙනා පිළිගන්න දැවැන්තම ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විධිමත් ක්‍රමවේදයක් යටතේ අපි මේ ණය පහසුකම ලබා ගන්නෙ. මේක හුදු ණයක් පමණක් නෙවෙයි. මේ තුල මම කියන්නේ නැහැ රතිඤ්ඤ දාන්න ඕන කියලා. හැබැයි කෙනෙක්ට සතුටු වෙනවා නම් සතුටු වෙන්න තියෙන හොඳම තැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට මේ පහසුකම දෙන්නේ අප විසින් නිර්මාණය කළ වැඩපිළිවෙලට. ඒ වැඩපිළිවෙල ඕන් විසින් අනුමත කිරීම තමයි මේ ණය මුදල ලබා දීම සඳහා වන එකඟත්වයේ තුල සංකේතවත් වන්නේ. දැන් මම හෙට උදේ බැංකුවකට ගිහලා ණයක් කිල්ලුවොත් බැංකුව ණය දෙන්නේ සංජීව විද්‍රිමාහනට නෙවෙයි, මගේ අරමුණට නැත්නම් මගේ ව්‍යාපෘතියට. IMF එක මේ ණය දුන්නේ රනිල් වික්‍රමසිංහට ඕ අපේ ආණ්ඩුවට නෙවෙයි, ශ්‍රී ලංකා ජනරජයේ අනාගත වැඩපිළිවෙල සඳහා ඒ සඳහා වන අනුමත කිරීමක් මේ ලබා දෙන්නේ. ඒ නිසා කෙනෙක්ට මේ ගැන සතුටක් දැනෙන එක දිහා එහෙම වෛරෙන් බලන්න එපා. ප්‍රශ්නයේ ස්වභාවයට සාපේක්ෂව තමයි අපි ඒ සඳහා ලැබෙන පිළිතුර පිළිබඳ සතුටු වෙනවද නැද්ද කියන එක තීන්දු කරන්නේ. මම කියන්නේ ආණ්ඩුව කරන හැම දෙයක්ම විපක්ෂය අත් උත්සලා පුඩි ගහලා අනුමත කරන්න සුති කරන්න උවමනක් නැහැ. එහෙම දේශපාලනයක් ලෝකේ නැහැ, ලංකාවේ කොහොමත් නැහැ. හැබැයි ඉතාම නිශ්චිත අත්‍යවශ්‍ය සීමිත කාරණා කිහිපයකදී හරි අපිට එකඟතාවයක් නැති ජාතික දේශපාලනයක අපි ඉන්නේ. මේක ඒ තරම්ම නුහුරුණු පුරුදු අත්දැකීමකුත් නෙවෙයි. කොටියාගෙන් රට බේරගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මානුෂයේ මෙහෙම ක්‍රියාත්මක කරන වෙලාවෙදිවත් ඔය කවුරුවත් වචනකින්වත් උදව් කළේ නැහැ. මේ වෙලාවේ ඕන ගොනෙකුට IMF යන්න පුළුවන් කියන එක කියුනේ නැහැ කිරියල්ලට. ඒ හැරෙන්න විපක්ෂය අනිත් හැමදේම කිව්වා. ඔබතුමා කිව්වා දැන් මේ ණය අපිට ලැබෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත් එහෙම නැත්නම් වර්තමාන පාලනයටවත් නෙමෙයි කියලා. ඔබතුමා කියපු කතාව හරි. එතකොට දැන්
ඔබතුමා එහෙම කියනකොට මේ IMF යෝජනාවලිය 15 කරුණු 15ක් තියෙනවා කියලා මම ඇහුවා. එතකොට ඒක මේ යෝජනාවලියේ එකඟතාවයකට යන්න පෙර ජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ යුතුකමක් තිබුණේද ඔබතුමා කියන විදිහට? රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජය වුණ තේ මෙතුමා නෙමෙයි කියන්නේ මේ රටේ ජනතාව. එකඟතාවයකට යන්න පෙර කාටවත් කියලා තේරුමක් නැහැ. ඉතින් ඒක එකඟ උනේ නැත්නම් ඒකට දා සීදා කළ වැඩක් නැහැනේ. එකඟත්වයට එළමෙන ලියවිල්ල තමයි අපි දැනගන්න ඕනේ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගණදෙනු කරනකොට ඒකේ තියෙන හැඩය පිළිබඳව සාමාන්‍ය පොදු අවබෝධයක් ඕනම කෙනෙකුට තියෙනවා. දැන් ඒකනේ මම කිව්වේ මේ ඇවිල්ලා ගිනි පොලිකාරයෙක්ගේ ණයක් ගෙනව නෙවෙයි කියලා. දැන් ඔබ යනවා නම් ඔබේ ළඟම නගරයේ තියෙන X කියන බැංකුවට ඔබ දන්නවා X කියන බැංකුවේ පොලි අනුපාතය මොකක්ද? X කියන බැංකුවේ ගණදෙනකරුවන්ට මොන වගේ කොන්දේසියටද ණය දෙන්න කියන ගැන පොදු අවබෝධයක් තියෙනවා. ඒ පොදු තත්වයන් පෙරලගෙන කඩාගෙන බිඳගෙන යන එකක් නෙවෙයි. ඒක ඇත්තටම ඔය IMF යනකොට මොකක්ද මේ පාර හැඩය කියලා අහන්න විශේෂයෙන් අහන්න දෙන්න පොදු සම්මතයක්. ඔන්නම් මම ඔබට ඒ පොදු සම්මතය කියන්නම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ආයතනය හැදෙන්නෙම නව ලිබරල්වාදී ආර්ථික මූලයන් මත. ඕන් ලෝකේ ඕනම රටක් තමන් ළඟට ණය පහසුකමක් ගන්න ආපුවාම ඕන් ඇති කරගන්නා මූලික පදනම් පිළිබඳව මුළු ලෝකෙම මේ මොහොත වන විටත් දැනුවත්. ඒක එකිනෙකට වෙනස් වෙන අවස්ථා නැහැ. ඒ කියන්නේ අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලිකම අරමුණ විදේශ විනිමය අර්බුද කළමනාකරණය කිරීම. එවැනි තත්වයකදී ඔවුන් විසින් යෝජනා රාජ්‍ය ආදායම් වැඩි කරගන්න ඕන, වියදම් පාලනය කරගන්න ඕන, නිදහස් වෙළඳපොළ තත්වයන්ට ඉඩහසර විවෘත කරන්න ඕන. ආණ්ඩුවක් වෙළඳපොළට මැදිහත් වෙනවා නම් ඒ වෙළඳපොළ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැයට සමාන වෙන්න ඕන. උදාහරණයකට විදුලි ඒකකයක් හදන්න රුපියල් 40ක් යනවා නම් 35ට විකුණන්න එපා කියන එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මත. ඒක මේ හංගපු අලුත් කතාවක් නෙමෙයි. තමයි නව ලිබරල්වාදී නිදහස් වෙළඳපොළ මූලයන් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ කරන්නේ. දැන් මේනකොට දැන් අපි දන්න පහුගිය කාලේ මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ කරලා තියෙන්නේ දැන් මේ තාය ණය ගත්තා. ඊට පස්සේ බදු ගැහුවා. ඊට පස්සේ දැන් විකුණන්න දාලා තියෙනවා. එතකොට දැන් මම කියන්නේ දැන් එතකොට දැන් මීට එහා දැන් රටේට ඩොලර් ගෙන්නා ගැනීම එහෙම නැත්නම් සාම්ප්‍රදායික අපරාධ ක්‍රම අරෙන්න ඊට වඩා ඇයි දෙයක් අපිට තාම කරන්න රජයක් දෙන්නේ ඇයි ඔබට කරන්න? හරි, පළවෙනි එක අපේ ආණ්ඩුව ආපු ගමන් බදු අඩු කළා. අඩු කළාත් බැනුම් ඇහුවා. ඊට පස්සේ බදු වැඩි කිරීමක් සිද්ධ වුණා. විශේෂයෙන් පේයි ටැක්ස් එක අපි බිඳුව මට්ටමටම ගෙනල්ලා තිබුණා. ඒක නැවත සංශෝධනය වෙනවා. ඒ වගේම වැට් එක ඉතාම අඩු ඉලක්කමකට ගෙනවා 100%. ඒක නැවත තිබිච්ච තැනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔබ ප්‍රශ්න කරනවා මේ කාගෙන් හරි ණයක් ගන්න එක විතරද වෙන්නේ කියලා. නැහැ. තාම පැහැදිලිව මේ ගැන මහජනයාට අවබෝධයක් අපි දෙන්න ඕන. ඔබ යෝජනා කරන කාරණාවට සමහර කාරණා කෙටි කාලීන ක්ෂණිකව කරන්න පුළුවන්, අනිත් ඒවා දීර්ඝ කාලීන. උදාහරණයකට අපනයනයේ සම්බන්ධ සංවර්ධනය, අපනයන විවිධාංගයේ ඔබ ඉතාම හොඳ වචනයක් කිව්වා, සාම්ප්‍රදායික අපනයන කර්මාන්තයේ විවිධත්වයක් හදන්න. ඒක හෙට උදේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක දීර්ඝ කාලීන. කෙටි කාලීන එක තමයි අංක 1 සංචාරක කර්මාන්තයේ 2023 ජනවාරිය ඇමරිකානු ඩොලර් මිලියන 161යි අපේ ආදායම. 2020 මුළු අවුරුද්දටම මිලියන 256යි. ඊළඟ තියෙන ෂණිකව එන ආදායම තමයි විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරට ලැබෙන රෙමිටන්සස්. ඇමරිකානු ඩොලර් මිලියන 437යි 2023 ජනවාරියේ. ඔබට පේනවනේ අපි ඉලක්කයට යමින් ඉන්නවා කියලා. ඊළඟට තමයි අපනයනේ. අපනයනය තුළ තියෙන ඊළඟ කාරණාව තමයි වෙළඳ ශේෂය. ඒ කියන්නේ අපි පිටින් බඩු ගේන්න ඩොලර් කීයක් වියදම් කරනවද, අපි පිටට බඩු විකුණලා ඩොලර් කීයක් උපයනවද, මේ දෙක අතර පරතරය මොකක්ද කියලා. දීර්ඝ කාලයක් මේ රටේ වෙළඳ ශේෂය නැත්නම් ආනයන අපනයන වෙනස ඇමරිකානු ඩොලර් බිලියන 8-10 අතර තිබුණේ. මේ රටේ කී දෙනෙක් දන්නවද ගිය අවුරුද්දේ මේක ඇමරිකානු ඩොලර් බිලියන 4ට අඩු වුණා? ඔබ මට චෝදනා කරයි 4ට අඩු වුණේ ආනයන සීමා දාපු නිසා කියලා. ආනයන සීමා දැමීමත් එක හේතුවක් තමයි. ඒ විතරක් නෙමෙයි, අපනයන ආදායම ඩොලර් මිලියන 1.0 ගණනකින් වැඩි කරගත්තා. මේ පහුගිය අවුරුද්දේ වෙළඳ ශේෂය බිලියන 4යි. 2021 ඒක තිබුණ බිලියන 7ක. ඒ කියන්නේ 18ක් වියදම් කළා, 11 ඉපෙව්වේ. අපි මේ පාර 12ක් උපය ගන්නවා, 16යි මේ වියදම් කරන්නේ. එතකොට මේකත් හොඳ තත්වයක්. ඔබ කිව්ව දෙය හරි, වෙළඳ ශේෂය පහළට ගෙනාවා.
ඒක අපනයන ආදායමේ වර්ධනයක් තියෙනවා අපනයන විවිධාංගීකරණය කියන්නේ එතනින් එහාට යන්න ඕන අපි මේක මුල්වරට කතා කරන්නේ 960 960 තමයි ලංකාවේ විදේශ විනිමය අර්බුදයේ පළවෙනි අවස්ථාව සංකේතවත් වෙන්නේ හේතු හේවුවා ඒ වෙලාවේ ආණ්ඩුව හේතු තුනක් අඳුනගත්තා ඔබ කීප එක තමයි අංක 1 ලංකාවේ වැවිලි ආර්ථිකයේ මත විතරක් ඉන්න එක තමයි පළවෙනි හේතුව දෙක කාර්මික අපනයනයක් පිළිබඳ කාර්මික නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ කල්පනා නොකිරීම අනික මහජනයා ඊටම කැමති නමුත් ආණ්ඩුවකට කරන්න අපහසු ලංකාවේ සමාජ සුභසාධනයේ අවිධිමත් භාවයේ අතාර්කික භාවයේ අපි මේ IMF මෙවර ගණදෙනුවේ ඒක ඊටම වැදගත් තැනක් තමයි මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල දේශපාලනික නොවන නිර්ණායක මත දුප්පත් මිනිහාගේ දුප්පත් බව සම්මත නිර්ණායකයන් මත සලකලා ඒ අයට සමෘද්ධිය දීම හෝ නොදීම තීන්දු කරන්න. ඒ ඒ ඒ සමාජ සුභසාධනයේ විධිමත් කිරීම පවා මේක ඇතුලේ තියෙනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය